ඇත්තටම ඊයේ පෙරේද අපි දැක්ක කාරණයක් තමයි මේ ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරයෙකු කේඩී ලාල් කාන්ත මෙන්න මේ වගේ අපූරු ප්‍රකාශයක් කරා. ඔබේ කමට නීතිය ක්‍රියාත්මක කරවන්න බලයක් ඔබට අපි ලබා දෙනවා. ඒ කියන්නේ බලය බෙදනවා. ඔබේ කමේදී නීතිය පසිනවන්න බලයක් අපි ඔබට දෙනවා. ඒ කියන්නේ යම් අධිකරණ බලයකුත් ඔබට දෙනවා. මේ කියන ප්‍රකාශය ඍජුවම නීතිය ආධිපත්‍යයට කරන මරු පහරක්. නලින් හේවගේ ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයෙක් පසුගිය දිනක සංවාදයකට පැමිණි අවස්ථාවේ රූපවාහිනිය තුළ ඔහු කියා සිටිනවා 89 දී කසිප්පුකාරයින් සහ ස්ත්‍රී දූෂකයින් තමයි මැරුවේ කියලා. අපිට මතකයි ඒ අතීතය. කසිප්පුකාරයින් ස්ත්‍රී දූෂකයින් නෙමෙයි. එදා ඔවුන් මේ කියන ආකාරයටම නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය ගමට ගෙනල්ලා. ඒ බලය ක්‍රියාත්මක කරමින් දඩුවම් පැමිණුවේ කොහොමද කියන ආකාරයත් අපි සියසින් දැකපු මිනිස්සු. ඒකට අපිට මතකයි විශේෂයෙන් 89 දී චිත් කෑල්ල දුන්නම කරවලේ ඉන්න කියලා අනකරාම ඒක අන පිළිනොපැද කුප්පිලාම්පුව පත්තු කිරීමේ වරද හේතුවෙන්ම ඔවුන් ගමේ නීතිය ක්‍රියාත්මක කරමින් ගමේ නීතිය පසඳලා ජනතාව යම් යම් පුද්ගලයන් මරණයට පත් කරපු ආකාරය මරා දැමුවා ආකාරය අපට අමතක නැහැ. තේබිස් කුර්ගේ වගේ ඒ දිනවල සභාපතිවරයෙක් ඝාතනය කර ඔහු ශ්‍රී දූෂකයෙක් හෝ කසිප්පුකාරයෙක් නෙවෙයි රට මාදරය කර නිවේදකයේ ගීත රචකයෙක් මහා කලාකරුවේ ප්‍රේමකිරිත අල්විස් මහත්මයා ඝාතනය කර විජය කුමාරතුංග මහත්මයා ඝාතනය කර මේ ආකාරයේ නම් ලයිස්තුවක් කියා ගන්න පුළුවන්. ඔවුන් ඝාතනය කරේ කසිප්පුකරුවන් හෝ ශ්‍රී දූෂකයන් නිසා නෙවෙයි ජනතා විමුක්ති පෙරමුණේ නියෝගයන්ට අවනත නොවීම නිසා. අනිත් පැත්තේ යම්කිසි කෙනෙක් සාධාරණීකරණය කරන්න හදනවා නම් ශ්‍රී දූෂකයෝ මරා දැම්මා කියලා, එහෙම නැත්නම් කසිප්පුකාරයෝ මරා දැම්මා කියලා ඒ ආකාරයේ නීති අතට ගැනීමේ සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ බලයක් කෙනෙකුට ලැබෙන්නේ නැහැ. මේ ජනතා විමුක්ති පෙරමුණ අනියම් ආකාරයකින් කියන්නේ ඔවුන්ගේ ගම තුල ක්‍රියාත්මක වෙන දේශපාලන කණ්ඩායම් දේශපාලන පිරිස්වලට ඒ ගම තුල යම් යම් අධිකරණ තීරණ ගැනීමේ හැකියාව සහ යුක්තිය පසඳලීමේ අයිතිය ලබා දෙනවා කියන කාරණේ. මේක මහා බරපතල ප්‍රකාශයක්. මම දැක්ක ඊයේ පෙරේදා ලාල් කාන්ත නම් හොඳ වැඩ පිළක් කිව්වා. ඒ තමයි නීතිය ගමේ මිනිස්සුන්ගේ අතට දෙනවා කිය. මොකක්ද ඒ කියන්නේ? අධිකරණය ඔක්කොම ගමේ මිනිස්සුන්ගේ අතට දෙනවා. අර පහුගිය කාලේ අධිකරණයයි නීතියයි ඔක්කොම අතට දීලා සිදුවීම් දිහා දන්නෝනේ. ඒ කියන්නේ එනවා බෙල්ල කපනවා මරනවා. එහෙම නැත්නම් වෙඩි තියලා දානවා කට කපනවා අත කපනවා. ඒ නීතිය ගමේම ක්‍රියාත්මක වුණා. ඒක තමයි ඔය කියන්නේ වෙන දෙයක් නෙමෙයි. තියෙන දේනේ කියවෙන්නේ. ඉතින් ඒකට මිනිස්සු මං හිතන්නේ නැහැ කැමති වෙයි කිය. ඒ අඳුරු අතීතයේ පිළිබඳව තාම සමහරලාට මේ අලුත් ඉපදිච්ච කට්ටියට මතක නැති වුණාට වැඩිහිටි කට්ටියට ඒ ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ලාල්කාන්ත සහෝදරයා නැවතවතාවක් මේ සූදානම් වෙන්නේ නලින් හේවගේ මහත්මයා කිව්වා වගේ 88-89 කාලේ කලාවකේ ඔවුන්ගේ බලයක් ආවොත් එහෙම ගම්වල නීතිය ක්‍රියාත්මකයේ අයිතිය තමන්ගේ අතට ගන්න. මේකට කියන්නේ නීතිය වල්වදිනොයි කියලා වෙන කිසිම දෙයක් නෙමෙයි. මේක අවසාන ප්‍රතිඵලයේ බඩපත් වෙන්නේ මේ රටේ නීති ආධිපත්‍ය සම්පූර්ණයෙන් බිඳ වැටලා ඉවර වෙලා අපේ රටේ සාමාන්‍ය ජනතාවට තියෙන නීතිය රැකවරණය අහිමිලා යනවා. මේව තමයි ජනතා විමුක්ති පෙරමුණ හා මාලිමාව එකතුලාගෙන ඉන්න පාලනයක් පිළිබඳව ගෙනෙන කුරුරු සංඥාවන්. පුදු වෙන දෙයක් නැහැනේ. මේ අයගේ පරිචය මේ අයගේ ක්‍රමවේදී ඔක තමයි. 1971 එහෙමයි 88-89 කාලෙත් එහෙමයි. පහුගිය 2020 මැයි 9 වෙනිදාත් එහෙමයි. මේගොල්ලෝ Tamanට බලයක් ලැබුණොත් කටයුතු කරන ආකාරය තමයි ඔය කියන්නේ. 70 ගණන් වල 80 ගණන් වල මේගොල්ලෝ එක තුඩු කෑල්ලෙන් තමයි කඩවල ටික වැහුවේ. මේගොල්ලෝ සම්පූර්ණ Tamanට විරුද්ධ දේශපාලන නායකයෝ ග්‍රාමීය වශයෙන් කී දෙනෙක් මැරුවද මේගොල්ලෝ? Tamanට විරුද්ධ දේශපාලන මතධාරණ අය කී දෙනෙක් මේගොල්ලෝ ඝාතනය කරන්නේ? හැබැයි මේගොල්ලෝ කියන්නේ දැන් අද ස්ත්‍රී දූෂකයෝ හොල මැරුවා කියලා. ස්ත්‍රී දූෂකයෝ හැලේ හොයන්නේ ඒගොල්ලෝ නියන්ත්‍රණයක් තිබ්බද? නීතිය කොහොමද අපි අතර ගන්න? ජනතා විමුක්ති පෙරමුණ අද NPP කියලා ආවා. ඒක නිකන් හරියට අර හොර හරක් මස් කෙනියන ලොරියේ ඉස්සරහා ගහන් ඉන්නවා බුදුසරණයි කියලා පිටිපස්සේ ඇතුලේ තියෙන්නේ හොරට මරපු හරක් මස්.